දූෂණය වංචාාව නාස්තිය, අක්‍රමිකතා සහ අකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්ටෙවිෂන්ටෙලිවිය. දැන් අදලියන්නේ තුන් සය හත්වැනි ටෙලිවැැකිය. රටේ පාලකට නැත්තම් ජනාධිපතිට ටයිකෝඩ් දාගෙන ගිහිල්ලනේද. ලෝකේ හමුවයි අපේ දුප්පත්කම කියලා අපේ නැතිබැරිගම කියලා සිංගමන් යදින්ට වනේ ඇයි කියලා ලියන්ටයි මේ සූදානම. ඉංග්‍රීසි ජාතිකන් අපිව දාලගිය දවස ඉඳලා රට පාලනය කළේ කළු සුද්දධොටිකක් එකතු වෙලා නේද. තාම සංවර්ධනය කියේන වචනය පේනතික්මානයක නෑ සහරුන්න්නම් කියඇන්නෙ මේ ගෝල්ෆේස් අර්ගලය නිසාලු මේ තරහම. මේ රට දු්පත්තු නේ නේද. අරගලයේ හිට පුදූෂිත තරුණු තරුණීන්ට. අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් පිටරට ලැබෙන්ට තිබුණු ඩොලර් එකගලන්ගේ ප්‍රයිවඩ ගිනුවලට හෝගාල වැට් නලුනේද. අඳෝමයි ඇ නාමල් කටෑරියෝොත් කියන්නේ මේ රට කෑවේ ගෝල්ෆේස් අර්ගලකරුවන් කියනන්නේේද. ඒ අනුව මේ ගෝල්ෆේස් අර්ගලකරුවන් තමයි අවරුදු හැත්ත පහක් පුරහම රට කරලා රට පාලනය කරලා හිඟන්න රටක් කිතරි කරලා තියන්නේ නේද. ගෝල්ෆේස් අර්ගලකරුවන්ගේ මේ හැත්තෑ පස් වසක මේ පාල. තුළගත් විදේශනයද ඒ අය හොරාකාගෙන ගිහිල්ල නේද. ආ බැංකුවංචාත් එමට කරල නේද. අපරාද මනිමැරුම් ගනිකා මඩම් ස්පා නේද. මේ සියල්ල හලතින් බලංගයාෑම අරගල කායෝ. ලේ අර්ගල කාරයෝන රටම තාක්කල් පාලනය කරල තියන්නේ නේද. මන්ද පෝෂිත ළම පරපුරක් හදලතින්නේ අරග කාරයෝ. කප්පං ගැනීමම් පැහැර ගැනීම නද කුඩු වෙලදාම එතනෝල් එ තරක්ක ප් ඩම් මංොල්ලකෑම ේද. ොේ ප ර පැ ේ දේ. ල ඉඩම් ෙමල් ගැනීම ේද. එවිතරක්න මේ හොරන් රත්තරග හි මනේද. ඒද අපපරාදත් කරල මේ රට කාබාසින් ය කරලති බලාගෙන ග ාම අර පහුගේ දවස්සල් ලියටාප ගොල් ේස් ර්ගල කාරයෝොටි නේද. මේ රට ගොඩ නැගේීමට අදවේ රනිල් පොහොට්ටු සහ MPිය හුල්ල දරන්නේ මහත්ව හෙසක්නේ පුදු මුත් සහයක් නිීල් පොහොට්ටුව සහ UMP හවල්ල නේද. අඳෝමයි කියලා හෙනම් පටන්ගමනේද වැඩේ. මේ රට දැන් අවුරදු හැත්ත පහක් පුරාම එන්න ප ද ප . මට හේතුව ඔ සැබෑ හේතුව හඳුනගන්ටම අවශ්‍යයි. ඒ සඳහා ලෝකයේ මේ තාම දුප්පත් රටවල් එක් අපිෝ සස දන්ට ඕනේ. අදට දුප්පත්කමේ පතුළෙම ගිලිල ඉන්න රටවල් එේවීමට බලපෑ හේතු සහ එකනේ. අංක එක හේතු මනොවදි කෙලා හොයන්ට ඕනේ අංක එක තමයි භූගෝලීය සාධ කහරරින්නේ ඇත්තටම මේක මතකතියාගට. දෙව ලක යුද්ධී වරයෙනකොට ජපානය කොරියාව සිංගප්පුූරුව හොන්කොන් වගේ රටවල් මේ අපිටත් වඩ දුපත් වෙෙ හිට හො. අද කොහොමද අපි කොහේදනේද අපි හරි මාතෘකාවටමු අංක එක්ක භූගෝලිය පසුබිම. ඔය මධ්‍යම අප්‍රිකානූ ජනරජයේ නේපාලේ ඇෆක නිස්ථානය වගේ රටවල් හඳුන්වන්නේ අභ්‍යන්ත රටවල් කියලා ඒ අයි දන්නවාද බෝඩරයට මුහුදක් නෑ. එවිට ඒ රටට අවශ්‍යදේවල් ගෙන්වන්නෝ වගේම රටේ නිෂ්පාදන ප්‍රවාහනයටත් එලියටයවන්ටත් විශාල මුදලක් වැකරන්ට වෙන හරි ඇයි වරායිවල්න්න හැනි දැන් ඉන්දුනීසියාව ගත්තු ත්‍රරට වටේමතියෙන්නේෙ ගිනිිකඳු උදේහවා බූකම්පන ඒ වගේම ඉළඟ ප්‍රශ්නය ජලය ජලය සංවර්ධනය ප්‍රධහන සාධකයක් අපට ආසන්න ඉන්දාව සහ පකිස්ථානයේ ජල අර්ුද්යකට මහුණ දෙන ප්‍රධහන රටවල් දෙක. මේ රටවල් දෙකම ඔය ජලයේ බෙදා ගැනීම සඳහා දැන්වේ ඉන්දු ෝට ගියවසුම භවිත කරනවා. මේ ජලේ හිඟකම නිසා පිරිහුණු සනීපාරක්ෂක ක්‍රමේ නිතරමඔය කොල්රාව මැලේරයාවාදී විධ භෝන රෝගෝලටත් හේතුවෙනවා දැම් බලමු අපට මේ කියන බූගෝලිය සාධක හෙමත් නැත්තම් ඕන සංවර්ධනයට බලපාන ූගොලිය සසාදක ති නෝද කියල ර ේම මුහද. හරිද සොබහවික වරායවල් එමටයි. නිකන් නිකමටමගේ වරෑයිල්ටික විතරක් මතක්කරයා ොළම්ඹ වරාය. ත්‍රේකුණා මල වරාය. ගාලු වරාය. පේදුර තුඩුව වරාය. කන්ක සන්තුරේ වරාය. ඔළු විල් වරාය නේද. එකක් කමතක වුණා ොකද හම්බන්තොට වරාය. අරහෙන කළුගලක් විදලලා එහමනේද. හදලා නැවෙන්න්නේ නැති වරාය නේද. හෙමනඒක විරුදාාවලි ලැබේ. අන්තිීමට චීන උන්දලටම වික්්‍ය නේද. ආංගේක තමයි. හොන්දේ? අපේ රටේ ඉතිහාසේ සිටම මෙහරි අපූරු වාසනාවන්ත භූගෝලිය පිහිටීම හරියට ප්‍රෝජනයට ගත්තේ නැති අවාසනාවන්ත පාලකයෙහිට පුරටක්. ඉන්දාවට ආසන්නව පිහිටීමම අපිට වැදගත් හැබැයි ඉන්දියාවෙන් අපි වෙන්ව පිහිටීම ඊට වඩ වැදගත් හොන්දේ ඉන්දියෙන් සාගරයේ මැද්ද මධ්‍යේ ගතව පිහිටීම. හරිද මේ තමයි අපේ බාහිර පිහිටීම. රටට ඇතුලේ අභ්‍යන්තරවගත්තොත් නේද අපිට තැනිතලා තියෙනවා ගංගාතියනවා ගංගා නිම්නතිය මධ්‍යම කන්දුකරය ඇතියෙනවා කලපුහා දිවරවරායන්තියනොව නේද. අපේ සමස්ත භූමි ප්‍රමාණේ වර්ග කිලෝමීටර හැට පන්දා සයිසිය දහයි. පේදුර තුඩුව සිට දෙවුන්දර තුඩුව දක්වා කිලමිට හාරය තිස් දෙකයි. කොළඹ සිට මඩ කලපෝ දක්වා ඇතිදුරුව කිලෝමීට දෙසිිය විසි හතරයි. අපි ඉන්දියන් සාගරයේ මධ්්‍ය ගතව ඉන්න නිසා. අතීතේ සිටම පෙරදිගහා. අපරදිග මුහුදු යාාත්‍රා මාර්ගය අපේ හර වැටලතිබුණේ. සේදමාාවත. මෙහෙව් අපූරු පිහිටිමකින් ප්‍රයෝජනයක් නැත්ති ඇයි. ප්‍රයෝජනයක් ගන්ට බැරිවුණේ ඇයි හොරකම දූෂණය වංචාවනිසා කියලා සංවර්ධනය ගැන ලියන පළමුටෙලිවැකයෙන් අදලියලා තියෙනවා. අපි හෙට අනිද්ධටෙලිවවැකිදිියත් හොඳට ඇහුන් කන්දිීලා බලමු. ඇයි මේ රට සංවර්ධනය කරගන්ට බැරවගේ කියලා.